දැන් විදේශ පුවත් කිහිපයක් සමගින් ලොව වටා හිරෝ. දින දෙකක සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මියගිය සංඛ්‍යාව 188 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගෙවී ගිය පැය 24 තුළ චෙන්නයි නගරයට ඇදහැළුණු වර්ෂාපතනය මිලිමීටර 290ක්. චෙන්නයි ගුවන්තොටුපළද ජලයෙන් නැටවීම හේතුවෙන් ගුවන්ගමන් රැසක් අත්හිටුවූ අතර ඒ හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට පත් වුණා. බෙංගාල බොක්කේ පවතින පීඩන ආපාතය මේට හේතුව බව කාලකුණ බලධාරීන් පවසනවා. සිරියාවේ ක්‍රියාත්මක IS ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. කෙසේ නමුත් මෙම තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස බල කරමින් ලන්ඩන් නගරවල ජනතාව විරෝධතාවයෙන් නිරත වුණා. මෙන්මාරේ සිදුවිය යුතු දේශපාලනමය වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක අවුන් සන් සුකි, එරට ජනාධිපති ටේන් සෙන් සහ හමුදා ප්‍රධානී මින් ඔන් ලයින් දහමු වුණා. මෙන්මාරේ තුළ දශක ගණනාවක් පැවති හමුදා පාලනය නිමා කරමින් බලය සුකි වෙත පැවරීමට ඔවුන් එහිදී එක්මතාවය පළ කර තිබෙනවා. කෙසේ නමුත් අවුන් සන් සුකි විදේශිකයෙකු සමග විවාහ විසිටින අතර දැනට පවතින මියන්මාර් ව්‍යවස්ථාවට අනුව එවැනි අයෙකුට එරට ජනපති පදවියට පත්වීමට අවසර හිමි වන්නේ නැහැ. ආමේනියාවේ යරවා නගනුවර ජනතාව රජය සිදු කිරීමට සැරසෙන ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණය නිරත වුණා. අදාළ නව ව්‍යවස්ථාවට අනුව ජනපතිගේ බලතල පාර්ලිමේන්තුවට පැවරෙන අතර ජනපති තෝරාපත් කරගැනීමේද ජනතා ඡන්දයකින් තොරව ජගත් ක්‍රිකට් කවුන්සලයේ නම් කළ වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට්කින් දෙදිනක් ඇතුළත්ව සිටිනවා. මෙලෙස වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නම් කරන්නේ මාස 12ක කාලයක් තුළ ක්‍රිකට්කින් දැක්වූ දස්කම් පදනම් කරගනිමින්. 2014 වසරේ සැප්තැම්බර් අග සිට මාස 12ක ක්‍රිකට් පිටියේ දස්කම් පදනම් කරගනිමින් ICC වසරේ ක්‍රිකට් කණ්ඩායම් නම් කිරුණේ හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ ඇතුළු ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින්. ඒ අනුව වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ටීම් ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර ඇතුළත්ව සිටිනවා. දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා සමග ඩිල්ෂාන් නම් කර තිබෙන්නේ කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් ලෙසයි. එක්දින කණ්ඩායමේ අංක 3 පිටිකරු සහ කඳුළු රකින්නා ලෙස නම් කර ඇත්තේ කුමාර් සංගක්කාරයි. දකුණු අප්‍රිකාවේ AB de Villiers නායකත්වයෙන් දරන මෙම කණ්ඩායමට බංග්ලාදේශ නවක වේගපන්දු යවන ක්‍රීඩක මුෂ්ටෆිසුර් රෙහමාන් ද ඇතුළත් සිටීම විශේෂත්වයක්. එංගලන්ත පිටකරු ඇලිස්ටර් කුක්ගේ නායකත්වයේ සහිතව නම් කර ඇති ICC වසරේ ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් ඇතුළත් වුනේ නැහැ. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. 41 ජාතික මහා ක්‍රීඩාවලියේ ජූඩෝ තරඟ දින තුනක් පුරා පැවැත්වුණා කොළඹ නව ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. මෙවර තරඟාවලියේ සමස්ත ශූරතාව දිනාගත් තීමත් දින පළාතයි. බස්නාහිර පළාත අනුශූරතාව දිනා ගනිද්දී සබරගමුව පළාත තුන්වන ස්ථානයට හිමිකම් කීවා. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත් තී මධ්‍යම පළාතේ නුවන් ධර්මවර්ධන. සබරගමුව පළාතේ කෞශල් ලේකම් රත්න දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා. මෙවර තරඟාවලියට එක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 250කට ආසන්නයි. 41 ජාතික මහා ක්‍රීඩාවලියේ ජිම්නාස්ටික් තරඟ දින දෙකක් පුරා පැවැත්වුණේ ටොරින්ටන් පෙරස ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. දිවිනේ පළාත් 7ක් නියෝජනය කරමින් මෙවර තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසක් එක්ව සිටියා. තරඟාවලියේ සමස්ත කාන්තා සහ පිරිමි ශූරතා දෙකම දිනා ගැනීමට බස්නාහිර පළාත සමත් වුණා. කාන්තා අනුශූරතාව දිනාගත්තේ දකුණු පළාතයි. පිරිමි අනුශූරතාව උතුරු මැද පළාතට හිමි වුණා. බස්නාහිර පළාතේ දිල්ෂාන් කවින් සහ රිද්මා සමනලී තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තා. මේ සෝදානම් හිරු රාත්‍රී නමේ 30න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේදිසන් පරිදි හිරු ප්‍රදේශයේ සිවි සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.